आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने सीत टीवी रात्रि प्रवृत्ति विकास आरंभवाने मम उद्देश्य निडमे गेदर प्रथम नवधानय सिरस्थल वयस औरदु विस्सक तरुणियकगे मलसिरु रक् गमन बैगेक बैगे कोलंब गैस पह प्रदेशयट गेनविद्दमु पुद्गलया सोया पुलुल परीक्षण ओ लेवल अगोस्तु ए लेवल डिसेंबर कैबिनेट पत्रिकाव लबन सतिये कैबिनेट मंडलयट अध्यापन अमात्यांश लेखम अगमति हमुवे कियाई माध्य मर्दनयट किसिदु सूदानमक् नैह जनमाध्य अमति केहेलिय अवधारणय करयि पास्कु कमिशन सभा वार्ताव महानाहिमिवरुंट सह अगरदगुरुट पास्कु वार्ताव सर्वसंपूर्ण वार्तावक नेवेई एक पिलिगन्नवा जीएल कियाई सहारांट एहागिय प्रहारे महामोलकरु हेलिकरन्न सजित तिल्लाई कोविड एन्नत किरीमे क्रमवेदिये गैटलु रसाक बाहिर पिरिस क्रमवेदिये वेनस करला रजे वैद्य निलधारींगेन चोदना निसी क्रमवेद मगहर वेनत आकारयकिन एन्नत लबा गैनीमट पेलंबेन्न एपा सौख्यांश वेतिन उपदेशक मग मरुआ हिसोसवाई गतवु पै विसी हतरट मरण दोलहाक म्यांमार हमुदाव अवियातट गनी विरोधता करुवंट प्रसिद्धियेम वेडितबाई म्यांमारे पिलिबंदव जात्यांतरे दैडी तीरुणेकट सरसेई रात्रि प्रवृत्तिदलिन प्रथमे नवदहने देशीय पुवत्वेत हिस खंदेन वेन करन लद वयसावृदु 20ක පමණ තරුණයෙකුගේ මලසිරුරක් ගමන් පල්ලක දමා තිබියදී අද පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා කොළඹ වේල්ලවීදිය පොලිස් පසුමේ මාර්ගයක තිබී පුද්ගල මලසිරුරක් අද පස්වරුවේ සොයාගැනුණා මාර්ගයේ අසල තිබූ ගමන් පෑගයක් පරීක්ෂා කිරීමේදී ඒ තුල තිබී මෙම මලසිරුර සොයාගෙන ඇත්තේ අදාළ මලසිරුර වයස අවුරුදු 20ක පමණ වන තරුණියකගේ වන අතර එහි හිස කඳින් වෙන් කර තිබුණා එකයි බලා ගන්න යන්න යන්න මොනද මොනද නගන්නද එම කාන්තා මලසිරුර ගමන් බෑග් එක තමා පුද්ගලයෙකු විසින් රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරිශන කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් අද මල්ලතුස්කිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා. මේ අතර අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙතද පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරිශන කොමිසම සභා වාර්තාවේ පිටපතක් අද පස්වරුවේ ලබා දුන්නා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සුව බැලීමට පත් කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීමෙන් අනතුරුව පසුගිය සතියේ එම වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත බහර දෙනු ලැබුවා. ඉන් දින කිහිපයකට පසුව පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවරගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා. එමෙන්ම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපති දප්පුලි ද ලිවෙරා මහතාටද බහර දුන්නා. ඒ ජනාධිපති
නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණ දීර මහතා විසින්. ඉන් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද දින මල්ලොතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට පිළිගන්වා තිබෙනවා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණ දීර මහතා විසින් අද පෙරවරුවේ මහානායක හිමිවරුන් වෙත මෙම කොමිෂන් සභා වාර්තාව පිළිගන්වනු ලැබුවා. පාස්කු වාර්තාව මහානා හිමිවරුන්ට මෙලෙස අද දහවල් පිළිගැන්වීමෙන් අනතුරුව එම වාර්තාව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම අද පස්වරුවේ සිදු වුණා. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ මෙම ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව මෙවන විට පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවෙමින් පවතිනවා. මේ අතරතුර මෙම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා මෙලෙස පැහැදිලි කළා. වාර්තාවේ ගම්යම් කරුණු සඳහන් වෙලා තිබෙනවා. ඒ කරුණු පදනම් කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට CI CIP එකට එහෙම පුළුවන් විමර්ශන තවදුරටත් කරගෙන යනවා. මම පිළිගන්නවා ඒක හැම අතින්ම සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි. ඒක මම පිළිගන්නවා. සර්ව සම්පූර්ණ වාර්තාවක් නෙවෙයි. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නැහැ මේ වාර්තාවේ කිසිම වටිනකමක් නැහැ කියලා. මේ වාර්තාවේ සෑහෙන වටිනකමක් තියෙනවා. විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ. අන්තිම ඉලක්කය තමයි කවුද මේකට වගේ කියන්නේ. එයර දරුවන් බැලුවේ ඒ පානනේ ඒ වගේම වැදගත් දෙයක් තමයි මෙහෙම දෙයක් අනාගතයේ නොවන බවට මතබදාගෙන මේ වාර්තාවේ අඩංගු යම් යම් කරුණු ඒ සම්බන්ධයෙන් වැදගත් කරනවා. අවසාන උත්තරේ නේ අවසාන උත්තරේ යම් යම් හිඩස් තියෙනවා ඒක අපි පිළිගත යුතුයි. විවේචනයක් යම්කිසි කෙනෙක්ට ඒ වාර්තාව සම්බන්ධයෙන් තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි මේ වාර්තාවේ අහවල් පරිච්ඡේදයේ අහවල් තැන තියෙන කාරණා සමග අපි එකඟ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේක වැරදි කියලා කියනෝ. දැන් මේ කොමිෂන් වාර්තාව ගැන කතා කරන හුඟ දෙනෙක්ට අමතකයි කොමිෂන් දෙකක් තිබුණා මේ රටේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඔය අද සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමාජිකත්වයේ දරපු පාර්ලිමේන්තුවේ කාරක සභාවකිනුත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරා. ඒ කාරක සභාව අනුව ඔවුන් කරේ මේ සම්බන්ධ සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමක් මිසක් කිසිදු කරුණක් හොයාගන්න ඔවුන් අසමත් වුණා. අසමත් වුණා නෙමෙයි ඒක සොයා ගැනීම යටපත් කරා. ඉතින් එවැනි පුද්ගලයන් තමයි අද මේ ඒ අවස්ථාවේ බලේ හිටපු පුද්ගලයන් තමයි ඔවුන් විසින්මපත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඔවුන්ට යම්කිසි අහිතකර තත්ත්වයන් තියෙනකොට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන සහරන්ටත් වඩා ඉහළින් සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව වත්මන් රජයේ වහාම හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දැරණියගල ප්‍රදේශයේ පැවති 46 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමි. පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරා. දැන් බොහෝ දෙනෙක් තුල මතයක් තියෙනවා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාවේ එක වෙලුමක් පමණයි. බොහෝ දෙනා කියනවා තවත් වෙලුමක් තියනවලු. ඒ වෙලුමේ මේ වන විට විවිධ සංස්කරණ කටයුතු කරනවලු. එය එසේනම් කොහොමද අපි විශ්වාස කරන්නේ මේ පවතින ආණ්ඩුව? ඇයි මේ පාස්කු ප්‍රහාරයේ සුළමුළ රටට හෙළිදරව් කරන්නට මෙලිවන්නේ? කවුද මේ හංගන ව්‍යාපෘතියේ කාගේ අදිසි හස්තය? මෙන්න මේ කරුණු කාරණා ගැන රටේ ජනතාවට හිතන්නට කාලය අවිල්ල තියෙනවා. අපි හැමෝම දන්නවා මේ කොමිෂන් වාර්තාවෙන් එක පැත්තක් හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ තමයි රට තුල තිබුණු රාජ්‍ය පාලනයේ ව්‍යාකූලත්වය. හංගන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයත් අගමැතිවරයත් අතර තිබුණු ඝර්ෂණය ජාතික ආරක්ෂාවට හානිය. ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගතයේදී අපේ රටේ පොදු අපේක්ෂකයෝ නැහැ. මේ රජයට අභියෝග කරන්න ඉන්න එකම අපේක්ෂකයා සමගි ජනබලවේගයේ නායකයයි කියන එක මම මේ අවස්ථාවේ කියන කැමැති. ඔය පොදු අපේක්ෂකකම් කරන්න ගිහිල්ලා තමයි මේ කැඳහැලියක් තුල ඒ ව්‍යාකූලත්වය නිර්මාණය වුණේ. දැන් එක ආරක්ෂක අංශයේ මහත්මයෙක් ඇවිල්ලා කියනවා ඔය සහරාන් කියන ත්‍රස්තය ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායමට වැඩිය තවත් එක්කෙනෙක් හිටියලු. එක්කෙනෙක් හෝ කණ්ඩායමක් හිටියලු. ඒ විතරක් නෙමෙයි අපිට දැනගන්නට කැමති යහපාලන රජය බලයට පැමිණෙන්නට පෙර කාලවකවානු තුලදී සහරාන්ට දීමනාවක් ගෙවුවලු. රජේ ඒක ඇත්තද? මේකට උත්තර ඕන. කොමිෂන් වාර්තාවල කොටසක් එළි දක්වලා තවත් කොටස් හංගන්න යන්න එපා. කොමිෂන් ජිල් මාට් දාන්න යන්න එපා. ඒක වැරදි. මේ වාර්තාව අරන් අපිට පේනවා රාජ්‍ය බුද්ධ්‍යංශය දඬු කඳේ ගහන්න ලෑස්ති වෙනවා. අනිත් පැත්තෙන් මේ වාර්තාවේ කොහෙවත් නැහැ මේක මෙහෙවපු මහමොළකරුව කවුද කියලා ඉවරලා. මේක වෙන්න ඉඩ ඇරලා බලන් හිටපු කට්ටිය ඉන්නේ අපේ පරණ පක්ෂයේ කට්ටියයි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ. දැන් මහමොළකරුවන් හොයන්න ගියොත් එහෙම ආණ්ඩුවෙත් කාගේ කාගේත් කුල්ලෝට වල
තියෙන කුණු ටික එළියට එවි. දැන් මේ සමහර නාලිකා පෞගේ කාලේ පෙන්වන්නේ ඇඬු කඳුළු මල මිනි ලේ විලාප පෙන්නලනේ මේ ආණ්ඩුවට ජැකෙක් ගැහුවේ බලයට එන්න. දැන් පෙන්වන්න සමගි ජන බලවේගයේ නිදොස් කොට නිදහස් කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට මේකේ කිසිම චෝදනාවක් එල්ල වෙලා නැහැ. පාස්කු කොමිෂන් වාර්තාව වසරකට වැඩි කාලයක් මේ රටේ විවිධ පුජ්‍යලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ අදහස් විමසලා ඒ සියලු කාරණා එක එළියට අවිලා තියෙන වාර්තාව දැක්කම අපිට පේනවා පාස්කු කොමිෂන් සභාව කරපු කිසිම දෙයක් නැහැ. පාස්කු කොමිෂන් සභාව තුල සාකච්ඡා වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය වෙලා සතියක් දෙකක් යනකොට සමාජය තුලින් මතුවෙච්ච චෝදනාවල් සහ ඒ චූදිතයෝ මතු කරලා දෙන එක විතරයි. මේකේ සැඟවිච්ච කාරණා සියල්ලම අද හෙළිකල යුතුයි. මේ වෙනකොට ආණ්ඩුවට ඒ සියල්ල හෙළිකල කරගන්න බෑ. ගොඩාබේ රාජපක්ෂ මහත්තයා කැබිනට් එකට කියලා තියෙනවා මම මේ පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභාව ගැන නැවත විශ්ලේෂණය කරන්න කැබිනට් අනුකමිටුවක් පත් කරන්න හේතුව ආණ්ඩුවට මේකේ තියෙන චෝදනා තියෙනවා නම් ඒක ගැන හොයා බලන්න කියලා. මේ පාස්කු ප්‍රහාරය සිදු කරේ වෙනත් පාර්ශවයක් නම් මේ පාස්කු ප්‍රහාරය සිදු කරනකොට ආණ්ඩු බලයේ හිටිය යහපාලන ආණ්ඩුවන් නම් වර්තමාන ආණ්ඩුවට චෝදනා තියෙන විදියක් නෑ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වුණා. සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ප්‍රාත්මක සංවෘත සේවාවක් ලෙස ආණුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී දැනුම් දී තිබෙන්නේ. රජය වෛද්‍ය පීඨයකින් මෙවන විට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝ විට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂ වෛද්‍ය අනුරද්ධ පාදිනිය මහතා පෙන්වා දුන්නා. මේ පිළිබඳව යෝජනා සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරුගේ වයස් සීමාව අවුරුදු 22ක් හෝ 23ක් දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට දැනුම් දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් මෙහිදී පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමු කරන බවයි. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයේ වැඩිපුර ගත වූ මාස 9ක කාලයක් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව අද සාකච්ඡාවක් පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දැමු නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හා දැනට ආරම්භ වී තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයද මෙහිදී සිදු කරනු ලැබුවා. සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන්ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ති සත්නායක මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිගින් දිගටම පළාත් සභා නොපවත්වා කල් දාන්න හෝ ආණ්ඩුකාරවරයන් හරහා පළාත් සභා පාලනය කරන්න ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ. ඒවා මහජන නියෝජිතයන් පාලනය කරන ආයතන. ඒ නිසා පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න කියලා සමගි ජන බලවේගයේ රජයට බල කරනවා. ඒත් එක්කම අපි දුටුවා මේ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව යම් ආකාරයක ප්‍රශ්නයක් තිබෙනවා. එහි පවත්වීම සඳහා නීතිමය සංශෝධනයක් කළ යුතුව තිබෙනවා. අපි කියන්නේ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පක්ෂනායකෝ සාකච්ඡා කරලා ඒකට එකඟතාවයේ එක දිනක ඇති කරගන්න පුළුවන්. ඒකට මාස ගණන් ගත කරන්න උවමනාවක් නැහැ. මැතිවරණය පවත්වන්නේ දිස්ත්‍රික් ක්‍රමයටද, සමානුපාතික ක්‍රමයටද, කොට්ටාස ක්‍රමයටද අපිට ඒකට එකඟතාවයකට එන්න පුළුවන්. අපි කියන්නේ හැම දිනාටම නියෝජනයක් ඇතිවන පරිදි සුදුසු ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳ පක්ෂනායකයන් සමග එකට කතා කරලා වහාම අපි මේ ගැන තීන්දුවක් අරගෙන පළාත් සභා මැතිවරණය පවත්වමු. මාධ්‍ය වේදීන්ගේ හා සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි වර්තමානයේට ගැළපෙන ලෙස පුවත්පත් මණ්ඩල පනත යාවත්කාලීන විය යුතු බව අමාත්‍ය කෙහෙළි රමුකැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
වත්පත් මණ්ඩලය මට මතක විදියට 72 හෝ 74 ස්ථාපිත වෙලා තියෙන මගේ මතකයේ හැටියට අද තියෙන ප්‍රවණතාවයන් වලට ඒක ගැලපෙන්නෙම නැහැ ඒ නිසා මම මුහුණු පොත් ඔයගේ නොයේකොත් ට්විටර් ඉන්ස්ටාග්‍රෑම් මේ වගේ මේ දේවල් කිසිම දෙයක් තිබ්බේ නැහැ ඕනෑම එමනි ආයතනයක් යාමත් කාලීන කරන එක කාරු හරි එකට විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ මේ මනුස්සයා පසුගාමී මනුස්සයෙක් මං හිතන්නේ ඒකට කාරුත් විරුද්ධ නැහැ නමුත් ඒ කට්ටියගේ අදහසක් තියෙනවා මේක රාජ්‍ය මර්ධනයක් කරන්නට ගන්න උත්සාහය පහදලියෝම එහෙම දෙයක් කරන්න උවමනාවකුත් නැහැ මාධ්‍ය අමතිවරයා හැටියට මම එහෙම ඉතිහාසගත වෙන්න වාර්තා වෙන්නත් මං එකඟස් නැහැ මුක කාලෙක කතා කරා ක්‍රිමිනල් ඩිෆමේෂන් ගැන ඒක දැන් අවුඩේටඩ් එහෙම නැත්නම් ඒක සුදුසු නැහැ කියන මත හැබැයි මට යාන්ත්‍රණයක් ඕනේ කාගේ හරි පුද්ගලයෙක්ගේ පුරවැසියාගේ අයිතිවාසිකම් රැකෙන ප්‍රශ්නෙකුත් මෙතන තියෙනවා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලියලා ඒක පත්තරයක ප්‍රධාන ශිෂ්‍යය හැටියට අරගෙන පස්සේ මේක ඔය කියන මණ්ඩලවල තියෙන තත්වයන් එක්ක ගිහිල්ලා කොහේ හරි අටවැනි පෙට්ටුවේ ගිනි පෙට්ටියක් විතර දාලා කනගාටුව ප්‍රකාශ කරනවා කියනකොට වෙන ඩැමේජ් එකේ සමහරක් ඉතින් දරුවන්ට එවැනි දේවල් වලට කවුද වගේ කියන්නේ පාලන වශයෙන් නෙමෙයි සමාජයේ වශයෙන් අපේ හැදියාව අපේ එතික්ස් ගැන කතා කරන හැම වෙලේම මේ මීඩියා එතික්ස් කියලා සදාචාරයන් කියන එක ගත පහකට මායිම් කරන්නේ නැත්නම් නීතිමය රාමුවක් තිබෙන්න ඕනේ ඒ එතික්ස් කියන එක නීතියේ රාමුව තුලත් රැකෙන්න තියෙන්න ඕනේ අපි ඉල්ලීම් කරලා සාධාරණව කරලා මේ කෙරෙන්නයි කියනකොට ඒක වෙන්නේ නැත්නම් ඒක විය යුතු යාන්ත්‍රණයක් තියෙන්න එපා. ඒ යාන්ත්‍රණය කියන්නේ මර්ධන යාන්ත්‍රණයක් නෙමෙයි. වඩා යථාර්ථවාදීව සමාජයට ගැළපෙන සමාජයට සාධාරණයක් වෙන පුරවැසියට සාධාරණයක් වෙන සහ පුරවැසියා විසින් බිහි කරන මාධ්‍ය කරුවට සාධාරණයකට වැඩ පිළිවෙලක් අපි කරන්න ඕනේ. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වුණා. අද දිනේ පුරා ඉතා සාර්ථක ආකාරයට විභාගයේ පැවති බබයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. कोविड-19 वसंगते हमे काल देमुनु 2020 अदिन पोदु सहतिक पत्र सामान्य पेल विभागे अद पेरवरु 8:30ට आरंभ वुना विभाग मध्यस्थान 4513 कदी मेवर विभागे पवत्विन अतर ए संधा पेनी सिरिन विभाग अपेक्षकीन संख्याव 622352 ईट विशेष आवश्यकता सहित सिसु दरुवन 726 दिनेकुद ऐतुला मे अतर कोविड-19 वायरस या आसादने उ सिसु दरुवन 38 दिनेकद मेवर सामान्य पेल विभागेट पेनी सिटी बबाई विभाग कमिसारिस जनरल सनत पूजित महता सियत अपकल विमसीमक दी प्रकाश कले कोविड-19 वसंगते हेतुवेन यम हदिसी तत्वयक एति होत एम दरुवन वेनुवेन विशेषित मध्यस्थान 40क्त दिवेन पुरा स्थापने कर तिबेनवा परिवासगत कर एति अपेक्षकिन सधा वटरक सुनीत विद्यालय विभाग मध्यस्थानयक स्थापित कर तिबुने मे आकारेन අද දින ආරම්භ වූ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සිසු දරුවන් ඉතා උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් යුතුව පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. बेबी 81 මුළුමහත් ලෝකෙම අඳුනගත්තේ සුනාමි ව්‍යසනෙන් පසුව बेबी 81 නම් වූ අවිලාෂ් අද සිය ජීවිතයේ තවත් අභියෝගයකට මුහුණ දීමට නිවසෙන් පිටත් වුණා. ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහායි. 2004 දෙසැම්බර් මාස 26 රුදුරු සුනාමි රකුසා ජීවිත දහස් ගණනින් බිලිගත් නොමකින තවත් අඳුරුතම දවසක්. රළ සැඩපහර හමුවේ දින 67ක් වයසැති කුඩා දරුවෙකු පැය 18කින් පසුව සොයා ගැනුනේ ගල් පරයක සිර වී සිටියේ. පසුව ඔහු රෝහල් ගත කිරීමට වහ වහ කටයුතු කළ අතර රෝහලේ 81 වන ඇඳ ඔහුට වෙන් වූයේ ලොව පුරාම සුනාමියේ රුදුරු මතකයට සටහනක් එක් කරමින්. ඒ අනුව සුනාමි බේබී 81 ලෙසින් ලෝක ප්‍රසිද්ධ වූ ජේරාස් අබිලාෂ් වන ඔහුට විටින් විට මවවරුන් 9 දෙනෙකු උරුමකම් කියනු ලැබුවා. කෙසේ වෙතත් ඔහුගේ පියාට දරුවා බහර දීමට අධිකරණයේ කටයුතු කළේ සිදු කළ DNA පරීක්ෂණයකින් අනතුරුවයි.
එදා මෙදා තුරගත වූ කාලයත් සමග දිවි කිව් ඔහු අද දින අධ්‍යන පොදු සහජක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ ජීවිතයේ තවත් බොහෝ ඉලක්කයන් සිත් තබාගෙන බව නොඅනුමානයි. මමද සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම්. විභාගයේ සාර්ථකව ලියලා මට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න කියලා මම දෙවියන්ගේ නිල්ලනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන හැමෝටම විභාගය සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා මම සුබ පතනවා. මම ප්‍රශ්න ගොඩක ජීවත් වුණු කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයට ඉතාම හොඳින් මුහුණ දෙන්න මම සූදානමින් ඉන්නේ. අභියෝග රසකට මුහුණ දුන් අභිලාෂ්ගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සඵල වේවායි සියත අප එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු. රට තුල පැතිර යන කොවිඩ් වෛරස තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. කොවිඩ් මර්ධන එන්නත් කිරීමේදී මෙවන විට ගැටලු රසක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කෙසේ වෙතත් නිසි ක්‍රමවේද අනුගමනය නොකරමින් වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 460,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙම එන්නත් කරන වැඩසටහන යටතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලින්ට එන්නත ලබා දීම අද දිනත් සිදු කෙරුණා. जनता मुहूर्न गेटल संपादन අවසන අවට මේ වෙනකොට ඒ එන්නත් කිරීමේ වැඩපිළි වලින් පිටත බාහිරව යමින් යම් යම් පිරිස එකතු වෙලා ඒ ක්‍රමවේද වෙනස් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල විශේෂඥ වෛද්‍යවරි එතුමිය ප්‍රකාශයක් කිරුවා මේක එතුමියගේ පරිපාලනයෙන් බැහැරව සම්පූර්ණයෙන්ම වෙනම පිරිසක් ස්වයංාර්ථව කරගෙන යනවායි කියන. ඉතින් ඒ හරහා තමයි මේ ක්‍රමවේදී අඩුපාඩුකම් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒ ක්‍රමය හරියට ක්‍රියාත්මක නොවීම හරහා ජනතාව මේ වෙනකොට අපහසුතාවයට පත් වෙලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළකලේ මෙවන් අදහසක්. අක්‍රමිකතා සිදුවීමට හේතුව වන්නේ විවිධ පාර්ශවවලින් ඉල්ලීම් ලැබෙනවා අපිටත් මේ එන්නත ඉක්මනින් ලබා දෙන්න කියලා. ඉතින් මේක කරගෙන යෑමටි සෞඛ්‍ය සේවකයන් ඉතාමත් අපහසුටපත් වෙලා මේ කටයුත්තේදී පැමිණෙන එන්නත්ලාභීන්ට අනිකුත් ජනතාවට අපහසුටපත් වෙන විදිහට මේක ක්‍රියා සිද්ධ වෙන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. මේක හැමතැනම එහෙම සිද්ධ වෙනවයි කියනවා කියලා මම නම් කියන්නේ නැහැ. එහෙම සිදු වෙන අවස්ථාවවලදී සිදු වෙන අපහසුතාවයන් මගහරවා ගන්න අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ එන්නත් ලැබීමට નિયમિત ක්‍රමවේදය මගහැර වෙනත් ආකාරයකින් එන්නත් ලබා ගැනීමට ආයාචනා කරන්න එපා, ඉල්ලීම් කරන්න එපා, ඒ සඳහා පෙළඹෙන්න එපා. අපි අපේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරමු. මොකද මේ එන්නත ලැබිය යුතු සියලු දෙනාටම ලබා දීමට රජයේ කටයුතු කරන නිසා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී දඹුල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි යාචකින් යුවලක් එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔවුන් කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී COVID ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ. එලෙස ආසාදිතින් බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් රෝහලෙන් පලා ගොස් ඇති අතර පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුමකදී ඉන් කාන්තාව දඹුල නගරයේදී සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් යාචක පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔහු සොයා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා. දිනකට රියානතුරු වලින් පුද්ගලින් 10ත් 15ත් අතර පිරිසක් මිය යන තත්වයක් මෙවන විට රට තුල උදා වී තිබෙනවා. මේ අවාසනාවන්ත තත්වය නැති කර ගැනීම සඳහා අප කුමක් කළ යුතුද?
මීට පෙර දිනකට පුද්ගලයන් 3-4 දෙනෙකු ප්‍රියානතුරුන් මියාමේ තත්වයක් පැවතුනද මාස කිහිපයක් ඇතුළත දිනකට පුද්ගලයන් 10 දෙනෙකු 15 දෙනෙකු අතර පිරිසක් ප්‍රියානතුරු වලින් මියාම කොතරම්නම් කනගාටුදායක සිදුවීමක්ද ප්‍රිය පදවන රියදුරන් මෙන්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ද මාර්ග නීති සහ ආරක්ෂාව පිළිබඳ දක්වන ඊට අඩු සැලකිල්ල හේතුවෙන් මෙවන විට ඊට වටිනා ජීවිත මහමගට අහිමි වෙමින් පවතිනවා ඊට අපරීක්ෂාකාරී රිය දහවණයක් පිළිබඳ තොරතුරු අද උදෑසන වාර්තා වුණේ කැලණිය වනවාසල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පැමිණෙන බව දැන දැනම අද උදෑසන කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් එම දුම්රිය මාර්ගය හරහා දහවණේ කිරීමට ගත් උත්සාහයේදී දුම්රියේ ගැටුණු බස් රථය අනතුරටපත් වුණා මේ වාහනේ අපේ වාහනේ ඩැමේජ් ඔච්චර ඉන්න අපි දැම්මේ නැ වාහනේ බලන්න මොකක්ද මේ කරේ බස් රථයේ ආරක්ෂක හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන එකක් වුණත් එය කුලී පදනම් මත ලබාගෙන තිබු එකක් වන අතර එය පදව ඇත්තේද සිවිල් රියදුරෙක්. මෙම අනතුරින් පුද්ගලින් කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අයියෝ ගාමිණී අයියා. මිනිස්සු ඔක්කොම දාන්න එපා කියති බස් එක දැම්මේ. දාලා තමයි ඔය බස් එක කොච්චර වැදිලා මිසි වෙලා ආපු පාර ගෙට බාවා. මහත්තයා එතන ඉස්සරහා සුවිත් පිකුණ විකුණ හිටියේ. ඒ මිනිස්සයා බස් එකට හිර වුණා. මෙතර ඊයේ දිනේදී වාරිපුල කටුපත ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තවත් 3 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෙම අනතුරට මුහුණ දුන්නේ එකම පවුලේ සමාජිකයන් පිරිසක්. සෑම දිනකම සෑම මොහොතකම කුමන හෝ ප්‍රදේශයක කුමන හෝ ආකාරයේ රිය අනතුරක් සිදුවීම අපේ රටේ මාර්ග නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳම නිදසුනක්. ඉතා විශාල ලෙස දඩ මුදල් ඉහළ දැමීම්, එමෙන් මත්තනඟුඩ ගැනීම, බන්ධනාගාරගත කිරීම, දඬුවම් ලබා දීම කොතරම් තිබුණත් රිය අනතුරු වල අඩුවක් දකින්නට නම් ලැබෙන්නේම නැහැ. එසේනම් පණවා ඇති දඬු මුදල් නියම කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම නිසි ලෙස සිදුවනවාද? එසේත් නැතිනම් එය ප්‍රමාණවත් නැතිද? එසේත් නැතිනම් රියදුරන්ගේ පදිකීන්ගේ මාර්ගගත විනය ආරක්ෂා කිරීම උදෙසා කිසියම් හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුද? මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම මේවන විට අත්‍යවශ්‍ය වී තිබෙනවා. නැතිනම් සෑම දිනකම සෑම මොහොතකම සිදුවන රිය අනතුරු පිළිබඳ දර්ශන සහ එහි හඬා වැළපීම් ශෝකාන්තයන් පමණක් මාධ්‍යට ඉදිරිපත් කිරීමට සිදු වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් අද සිටම මේ ආකාරයට රටේ මාර්ග අනතුරු වැඩිවීමට හේතුව රිය අනතුරු වැඩිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විද්වත් කතිකාවක් විද්වත් සොයබැලීමක් සමීක්ෂණ වාර්තා සංසන්දනය කිරීමක් සිදු කළ යුතුවම පවතිනවා. එසේත් නොමැතිව තාවකාලික පැලැස්තර යෙදීම මගින් මේ ආකාරයට රටේ දිනෙන් දින වටිනා ජීවිත අහිමි වීම වළක්වා ගන්නට කිසිවෙකුටත් නොහැකි වනු ඇති. මෙලෙස රිය අනතුරු විශාල වශයෙන් ඉහළ යන්නේ නම් ඊළඟ මොහොතේ අහිමි වන්නේ නිවසින් ආයතනෙන් එළියට බහින ඔබේ හෝ මගේ ජීවිතයේ විය හැකි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.